ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කළා. පීටර් බ්‍රූව මහතාගේ නායකත්වයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස පසුගිය 25 වනදා දිවයිනට පැමිණියා. විස්තීරණ ණය පහසුකමේ සහාය සහිතව ක්‍රියාත්මක කෙරෙන මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සහ මෑතකාලීන සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි දූත පිරිස මෙරටට පැමිණ තිබුණේ. යම් රටක සංචාරකයන් පසුව හඳුනා ගන්නා මූලික සොයාගැනීම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල කණ්ඩායම්වල ප්‍රකාශ එම දූත මෙහෙය අවසානයේ මාධ්‍යට නිකුත් කරනු ලබනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ අකණ්ඩව වාරික තුනක දළදේශීය නිෂ්පාදනයේ වර්ධනය අඩු උද්දමනය රාජ්‍ය ආදායම් රැස්කිරීම ඉහළ යාම සහ විදේශීය සංචිත ගොඩනැගීම මගින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට මෙමගින් අකණ්ඩව සහාය ලබා දෙනවා. මෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ලෙස පුළුල් පදනමක් සහිතව සහ ස්ථාවර ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රයට අනුකූලව තීරණාත්මක ප්‍රගතියක් ඇති කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහන යටතේ ඇති ප්‍රධාන වගකීම සපුරාලීමේ ප්‍රගතිය විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තුන්වන සමාලෝචනය තුළින් විධිමත් ලෙස තක්සේරු කිරීමක් සිදුවනවා. බ්‍රුව මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම අකණ්ඩව සිදුවන බවයි. උද්දමනය පාලනය වෙමින් පවතිනවා. දේශීය ණය පොලි අනුපාතිකයේද අඩු වී තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ ගියා. රාජ්‍ය ආදායමද වැඩි වී ඇති අතර ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් දක්වා පරිවර්තනය වීම අවශ්‍ය බවයි බ්‍රුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.